නටවෙන් ගලිහි බිමටිටෙන්නේ යම් සහෙද එවරදි ජීවිතේ කෙලවර බරණය සිතු වෙනවා. ජීවිතේ ඇති අනීතබවත් බරණය ඇති නියත බවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝතය පිණිසම පින්වත් ඔබ බෞද්්‍යහාරූ පවාහිනිය සමක කාත්මිකව මේ ශ්‍රමණය කරන උතුම්මූ දේශනාවත්, පවත් ඔබට මහෝපකාරීවේ වාය ප්‍රාර්ථනා කරමින් බෞ්‍යහාරූ පොවාහිනිය මේපේයේති සනිිවතනය කරන දායකත්ව දේශනාව මෙලෙසින් නාරම්භ කරන්නටයි මේ සූධනම. පින්වත්න මෙවතුම් වූ දේශ්නා පෙනුවෙන සතු කලා වහු ආරාතනය පිළිගෙන බෞධහාරූ පොවාහිනි මැතිරිපරිස්රට වැඩමකුට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ, අතුරුකිරිය සේවිලි අසපුවේ නිර්මාත්‍රරූවර සහ ඒ අනුශාසක පූජනීය පදලංගල ධම්මදේව පෙන්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් දොහොත් මුතුනත්මැද සාතුනාද නන්වමෙන් පෙළිගනිමුෝ. අවසර අපේ හාමුද්‍රෝණේ සාතුූ 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 පෙන්වත්නී අද මෙවතුම්මූ දේශනාව, ලොවස පින්වත් ඔබෝවිත මිලිසින් සනිවේධනය කරන්නට සුකීය දායකත්වේ ලබාතයේ කටියුතු කරනවා, ප්‍රයාාණී විමලසිරි මහත්මිය ප්‍රසාත් සජීව විමලසිරි මහත්මා සහ වරුණි විමලසිර න සැද හැති පෙන්වත් පිරිස. සමංතා චක්කවාලේසු අත්්‍රාගචචංතුදේවතා. සද ධම්මං නිරාජස්ස සුනංතු සග්ග මොක්ක දං දංමස් සවන කාලෝ අයං බදන්තා දංමස් සවන කාලෝ අයං බදංතා ධංම සවනකාලු අයං බදංත නමුෝතස්ස භගවෙතුෝ වරහතුෝ සම්මා සංබුදුදස්සෙ නමුහෝතස්සෙ භගෙවෙතෝ වරහතුෝ සම්මා සංබුන්දස්ස නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුදුදස්ස කිච්චෝ මනුෂ්‍ය පටිලාබෝ කිච්චං මච්්චාන ජීවිතන්. කිිච්චෝ සද්ධන්ම සවනන් කිච්චෝ බුද්ධානං උප්පාදොහහෝහෝති. අද බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ මෙම පවත්වනු ලබන ධර්ම දේශනාවෙහි දායිකත්වවසුලන. අපේ ප්‍රියාණී විමල සිරි මැතිනිය. එවගේම ප්‍රසාත් සජීව මෙල මහත්මා වරුණේ විමලසි මහත්මිය ඇතුළු සැදැහැති පින්වතුනිි. අරමුණු රාසියක් පෙරඹුණේ තබාගෙන, ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි. ඒ අතර සුජීවත්ව සිටින හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් එවගේමට පස් වසරගට පෙර ජන්මාන්තර ගතවුණු වයේජී විමලසිරි මැතිඳුන් ඇතුළු අභහාාවයට පත් මෞදි මව්පියවරු ප්‍රධාන සියලු ඥාතීන්ට අනුමෝදන් කරනු පිණිසත් ලකුවැසි ලෝවැසි සියලු දනන් වෙත මේ ධරමදානය සිද්ධ කරන්නේ. අපේ ලෝතුරා අබුදුරජාණන් වහන්සේ මේ සිදුවීම වෙනකොට වැඩහිටිය බරණැස් නගරය සමීප කරගත්තු මහරි රුකක්මුල බරණැස් නගරය කියල කියන්නේ තාම යස ඉසුරින් පිරුණු මහා නගරයක් තේරෙන භාසාාවෙන් කියනවනං බොහෝම සිටුවරු ජීවත්විච්ච නගරයක් බරණැස් නගරය තවත් තේරෙන්න කියනවනම් බොහෝසෙන් ව්‍යාපාර ආදිය සිද්ධ කරපු මුදල් හදල් අතපතගාපුඇය මේ නගරේ ඇසුරු කරගෙන ජීවත් වනා බරමස් නගරයට නොදුරින් සමීපයේ තියනෝ මහවිශාල ගසක්ඒ ගස නම් කරලා තියන්නේ මහරි කියලා. මහරි. දැන් අදකාලි මාර කියල තියන මාරගස් කියලාන මහ විසාාලයින මාරග හරි විශාල ගස්. අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේලා කිහිපන මක්ම ට දුන්න බෝධීන් වහන්සේ නමක් තමයි මහරි බෝධී කියල කියට මහරි බෝධීන් වහන්සේ දැන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ නැත්නම් මේ මහරි ගසයට වැඩඉන්නවා හාශ්‍යම බුදුරජාණන් වහන්සේගේ කාලයේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර බුදුවෙච්ච බුදුරජාණන් වහන්සේ කාශව බදුරජාණන් වහන්සේගේ කාලේ එම ශාසනයේ එක්තරා මනුෂ්‍ය ෝපතක් ලබාගත්තු තරුණ කෙනෙක් කාශව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රවුෘරජාව ලබාගත නැතම් පැවිදි වෙලා මහන උපසම්පදාව ලබාගෙන ජීවි තාන්තයේ දක්වාම පැවිද්ධගත කළ වෙච්ච දව සිඳදලාම ජීවි තාන්තේ ජීවිතය අවසානය මැරෙනකාම් සිවර අතහැරියනෑ මහනකම ආරක්ෂා කරගෙන් උන්වහන්සේ වැඩ හිටිය. මේකත් ලේසි වැඩැක් නෙමි මහන වෙලා සිවරක් දරාගන්නවා කියන එකට පුද්දුම දරාගැනීමක් තියෙන් ඕන. එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ සමහරිලාවට ත්තන වාඩි වෙල ඉන්නකට ඇත්තන්න්න හිතනව සමහර ජීවිත යම් යම් ප්‍රශ්න ඇතිවුණන හම මහනවෙෙන්ඩ ඕන කියලා සමහරලා තරුණ ඇතයන අපි ගාවටඩම් ිනම් මහන කරන්න හාමුදුරනය කියෙලා දැන් අවරුද්ධග මාරට ස්සල්ල මට මතක තරුණන්නේෙකව මෝට බයිසි කලේෙන් හවස හතට විතරවිල නඳරන්න නිත්න මෝට බයිසි කලේ ඇවිල පාට බැහල මටකිව මං අතුගා අමදින වෙලාව මට කිව් හාමුදුරනේ මව මහන කරන්න කිවවා මං හෝ ඇයි මල්ලි මක කල බලි. හන කළ නැත ම මරෙන යිකුව මංහ මුකුම කල බලි ෑ හමුදුරන ම යාලුවෙ හිටපු ගෑනුනමේ අවරුදු පහලවක් පහක් කියයාලු වෙලා හිටපු ගෑනුනමය මාම අතෑරල වෙන ළම එක කළ ගිහිල්ල මංකෝමල්ලී ඉතින් ඔයාසාදුහාදු කියලා සන්තෝස වන්න කියලා ගොඩින් බේරගත්තනනි ඇැබැ සමහරුවුන්නෝ මහා ජයට මගුල් අරගෙන අද මගුල කනවා හිටදගල්ල. ඉති මහාවිපතකින් ඔය බේරුුණ මල්ලි නිසා කල්ලතුූ වෙලාසැනින්ක වෙච්චගේ නිකං ඔයාට ඔයා ලොකු විපතකින් ආරක්ෂා කලාවගේ නිසා සතුට වෙන්න මැරෙන්න්නත්තෙම ඔයා මහන වෙන්න එපාල මංකික් ඔයා මහනට සුදුසුත් නෑ මැරෙන්න්න සුදුසුත් නෑ. පු ඔයවගේ කඩම්මිද ෙනය එහම කලබලට මහන කරන්න හොදත් නෑ. බොද මේ ආවේගේට නෙන්නේ සහලට හිතේ යෙන ම ඕකට හොඳ පාඩ මකු ගන්නකි ඉස්සරැවුල් බාල එක්කො හහිසරැවුල් අවල්ල ඔයදක කන්න කරන්න එක්කු අවනෝ කල කිරිලා කියලා එක්කු ගානවා ඉතින් මම එයාට පොඩි පොඩි උපදිෂස්ටිකක් දුන්නා දැන් එෙමන දැන් සහරලට මං වරින්ීමර කතා කල් හන ල්ලි කොහොමගේ දැන් කතා කරමගේ නහතුරන ම ැරෙන්්ෙි න මන න්නනැල දැන් ආයජීවිත ගොඩනනාගෙන අලුත්කනෙ කොයාගගේ ත්ික දැන් ව්‍යපාර කරග ඉන්නවාලු. ඉතින් ඒ සිදුවීමක් කිවේ ඒ වගේ සමහරයේ ජීවිතයම ආවේගශීලීව යම් යම් අවස්ථාවන් වලද මහනවෙෙන්ඩ එනවා. එහෙම මහනවෙන්ඩ බැ මහනටත් සසර පුරුද්දක් තියෙන්න්න ඕන සංසාරික හැකියාවක් තියෙන්න්න ඕනු. ප්‍රතිපදාවක් තියෙන්න්න ඕන. ඒම ප්‍රතිපදාවක් නැති පුරුදු නොකරමගෙනෙකුට එ පැවිදි ජීවිතය අගත කරන්න වෙද සමහහා හාමුදුරලන්න අවරුදු මහනත් වෙලා අවුරුදු විශ්සදි උපසම්පදාත් වෙලා සමහරලාට වයිස අවුරුදු පණහිදි පනස් පහේදි සිවරු වරලච්චනවා.වරදු පනහනස් පයේද සිවරු වරලච්චන හාමුදුර න්නවා එකගන පේශන් යනකොට යන්න අහසකට ඒකොල්ල සිවුරුත් වැල හිල්ල. එහම ඉන්න පුළුවන් කාලයක් කෙෙනෙකුට තියෙන. ැයි තව කෙනෙක් න්නවා මොන්න බාධකාවත් ඒ බාධකම තමයි සිවර ප්‍රැකගෙන තරාගෙන ඉන්ඩ අවස්ථාව බවට පත් කරගන්න ඇනිසා සමහර වෙලාට ඔතැ ඉන්න කොට හිතනෙන මතන්ටාවනම් හොයි මහන ුුණනා නම් හොදයි කියලා හැබැයි මෙතෙන්ටවාම හිතෙන්නේ බොහෝ වෙලාට ඔතෙන්ට අවුරුද් කවරුද්ධග මාස ගානක් ෙන කොරෝණ වසංගතයේ පටන්ගඩ පෙර මන්දවසක් අපේ දායක ෙදරක දාානයක්ත් තියනවා මම අපි පැත්ති පන්සලක ආමුදුරකෙනට යයා විෙන ද්දානමානවලට පඩිනවා.මං කතා කෙල අද කතා කෙල්ලකුව හිට පොඩි හාදුරන්නේ ධානයත්තියනවා යහනම් එන්ඩ වෙනද විදිහට එන්ඩ කියලකි ව මද තැක්සිියක කරගෙන හිමයා එන්නේ. මමාමන්න්නේ ලවට වැරකරනගෙනෙ යි වෙලාවක් කියියෝතක ත ප්‍රේට කරෙන්් ෝන. හමටොත් ප්‍රමාධ වන්න බෑති කොළහ වෙනකට දනකිෙරට යනවා සාමාන්න. ඉ එන්න කියල කිය පුඩි හාතුර කො හහි දැන් පහවි උදාවනා ල් කොළහයි වෙලාව තාමනෑ. නිකමට වගේ මන්දුර කතන ඇමතුමක් ගත්ත පඩි හනු ඇවිදන වෙලාටනයි දන්න්න කොලහත් වෙලා යම ක බනස් එක පාට වන බුදු හාමුදුරුවනේ ම සීරු ඇරිය නේ කියලලා. මේ පැ විහතරක් යන්න කලින් සිවුරුත්තරලග රජජිල්ල ම යන කම අන්තිර්ධානත් කාල පලකු පන්තිමගෙනේද කියලා දෙහිමද යනමිනි මකැන එහමටත් පින නෑ අපි දන්න ගොඩාර ය අය කිව්වට වැරත් දක් නෑ සිවරු ඇරලා ගෙවල් දුොරුවල්ල ගිහිල්ලලා ආයි ඉන්නෙත් පන්සලීම. ආය එන්නෙත් පන්සලටමයි ආයි මහන වෙන්න හැබැයි සිවරු නෑ දැන් සිවුරු වැරලෑ සමහරලාවට පවුරු වෙලා ඒ වනත් ආය එන්න පන්සලටමයි ඉන්න ඇවිල්ලත් පන්සලීමයි. බෝ සමහර වෙලාට ගිහි ජීවිතය පුරුදු නෑ අපපිටයි සවෞරුදු නමේ මන් මහනුනේ යි සවරුදු නමින් මහන වෙලා දැන් ැරිවෙලා සිවරුුවරලග ොත්තේ දන්න යා ද ගන්න න්න ල දන්න මොකට මුල්ල ලාම රතු පු නම ලාසකට න්දන ඒකන ඇඳුන් අදන්ට ො ඉස්සරනම් කතාවත්තියන සාමාන්‍ය හාමසුරු සිරු රප සිරු අරපුගෙන බලාගන්න ලේසි ක්‍රමතිය කිර කියන තිීම හස් තීවල කියන්න තරන් දේවලුත් නෙමේ එකක් තමයි ඉස්ර සාමාන්‍ය බස්සවලන අපිියන්නේ ගොඩක් වෙට. සි මේ සවරු රපු අය සිවරු වැරලත් ඉස්සරද හම්ම ඉස්සර දොරින්තමයි ඇතුලන්න සාමාන්‍යන්තන පස්සල තියෙන පි පස්සෙෙන් ඇතුලෙලා ස්රහින් බහින්න වයකමයන්නේ හාමුදුරුරුන්ට හෙම නෑ. හාමුදුරුන්ට තියනෙ වර ප්‍රසාධයක් හට හාමුරු පිටවීමේගේ දොරින්තමයි බස්සකට ඇතුලෙන්ින් හො හාමුදුරන් ආසනය තිය ස්රහන. එනිසා ඉස්සර හැන් ඇතුල්ලලා ඉස්තරහ මුලින්ම තියෙන පූජ පක්ෂයට කියලා ස් ආසනේ තමයි හාමුදුරු අසුන්ගන්නන් ඔ සහර සියුරුුවර පොට අර පරනණ පුරද්ර ඉස්තරහෙක්නය කළ ගිල්ලකා තාම දැන් බැ සිවර නැහැ. තාමිල්ලනවර ඉස්තරා ීට්ටි පුරුද්ධට යන. ඉස්සර සාමානෙන් කොඩෙක් හාමුරු නම පවිච්චි කරනකොට කුඩි අපියර පොඩි කුඩනෙමේ ලොකුුඩ මෙ කොක්ක තියෙනුඩි. ඕකම මේ අත ඉල්ලෙන යන්නේ පිරිවියය ොටේ පඩිගල්ම මේ අති මෙෙම කුඩ එල්ලගෙන කර බෑගික දාගෙන තමයි පිරි වෙනට යන්න සිරු ර පග ලාගන්න තකරම ඇතමයි අලුත්තයි බෑ පරණයි බලාගන්න පුළුව එයා ගොඩාක් වෙලාට එෙම නොවන්න පුළුව ගොඩාක් වෙලාට අත්ත තයන්නේ මේ විදියට වැර කුඩේ එල් ලඟ හිෙල්ල සාමාන්‍ය ඔයතු කෙස ෙටියක් කනකොට කොද කන්නේ. කෙසගෙටිය ලි ගැහවා කෙලින්ම කට දදාලා හපගෙන හ අප එහිම කැෑල්ලෙන් කෑලන ත් බලාගන්න පුළුවන් කරම ඇතමයි මේකත්ේ නස්සේන පුළුව එ වස්සයන පුළුව නමුත්ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්සේ නම කෙසරගෙඩියක් ලෙලිගහලා කෙලිම් වලගන්නේ නෑමහිම කටල කෑල්ලිින් කෑල්ලතමයි වලදන්න ම මේ කිය ෙ කවර හරි හෑල්ලින් කෑල්ලි කනකුට අන් රු ැි ක කියන්න එා හිම නොවන්න පුළුව ය නං කියනෙ පොඩි පොඩි තිුණනිකක් බලාගන්න ක්‍රමති බලාගන්න ක්‍රමතිබුණ ඒගේ අවස්ථා. තින් මම ඔඇත්තන කියාගෙනාව මේ පැෑ විෂයතරක් ඇතුල තියන්නත් කලින් සිවරුත් තරක රජීල්ල න්දාන දර ෙල්ල තන්ද ව ඇති හාමුදුරු ම අඩු නිදනට න මිසු මාතක රහාව න. ඒේනිසාම් ඒක ලේසිනෑ තරාගන්න එක පහසුනෑ. ඉතින් කොයිහට වෙතත් අර කියන හාමුදුරුවෝ මහන වෙලා උපසම්පදා වෙලා ජීවි තාන්තය දක්වාම මහනකම රැකගෙන වැඩ හිටියා. දවසක් උන්වහන්සේට ගමනක් වඩින්ට ඕන වෙලා ඒ ගමනටැ ගමන වඩින් සිද්ධ වෙන්නේ ගගක් මැදින්. මේ ගගෙන් එතරවෙන්න ඕනෑ. ගගෙන් එතර වෙන්න උන්වහන්සේ මෙහා ගොඩගාවට ගිහිල්ලා පුංචි ඔරුවක් තිබුණා තුොරුවක් වගේ එකක් ඇැලිවලින් හදපු මේකට ඒ බැහැගන්න කොට ආධහරකයත් තියන්න නේ කියනෙ කොහෙන් හරි අල්ලගන්න නො ඇතු දන්නවන සාමා්‍ය ඔරුවකට බෝට්ටුවකට ඔගේ තැන්ලට ඇතුලෙට කොට කවුරු හරි අල් ගණ්ඩෝන අනි පැත්ති ම හරි ආධහරකයක්ත් තියෙන්න්න නො අල්ලගන්න. ඉති මේ හාමුදුරුවන්ට අල්ගන්න ආදහරකයක් වෙන තිබුන්නේ තිබුණ එතන තිබුණු ගහකත්තක්. ගහහි අත්තේ අගස් අල්ලගෙන උන්වහන්සේ ලෑලිවලින් ලීවලින් හද පොරුවට උන්වහන්සේ ගොඩවුුණ. එහෙම ගොඩ වෙනකොටම අල්ලං හිටපු අත්ත කැඩුණ අත්ත කැඩුණ උන්හන්සේගේ හිතට පොඩි අඩුවක් දැනනා අේ මගේ ඉතින් අත්තක් කැඩුන නහද කිය. ඇති අත්ක් කැල්ම දක දැග ඇත්තන් ඇති බැරිවිලාලත්තු මේ මහර මි ගත් මූගල යන්නේන පෞගගේකාලි විල් විල් පත්ව වනනාන්තරීම එක එකන කපාගෙනවගේ හබත් පුළුවන් හැබැයි උපසම්පන්න උපසම්පදාවිච්ච ස්වාමින් වහන්සේ නමකට අඩුම තරම ගහක කොලයක්වත් කඩන්න බෑ ඒ වරදක් ඒ න බුදුරජාණන් වහන්සේ තරං මේලෝකයේ පරිසරවේද එක ඒගේ බුදුරජාණන් වහන්සේ තරන් ගහට කොලට ඇලුම් කළ වෙන උත්තමයෙක් නැති තරම්. උහන්සේගේ ජීවිතය හැම්ම සිදුවීමක් සිද්ධ වෙලාතියන ගස්ගාවන ගස්ලඟ දැ අප බදකාින කවර ගහ ගවාඩි වල හිටියුත් මටනම් ස්වාතන ගහපාගනය යන්නදු කියල ඒ තරමටන හැබැයි බුදුරජාණය කැන. ගහට කොළට හරි ඇලුම් කිරීමක් තිබුණ හැබ ඒ ඇලීමට අපි ඇලීම වගේ එක නෙබේ අපිත් ගස්කොලන් දැක්කාම සමහරලාට ඇලෙනවනේ එල්ල නිකගින් නිෙත් නෑනේ මල්වතූ උයන්වතුූ ආදයට ගාට පස්සේ අපිත් අපි ඒ ඇලීම උපාධනයක් බවට පත් කරගන්න ඕේ මත් ලුවන් මේක රගෙනයන්න පුුවන් මේක අත්තක්කර කඩාගෙන යන්න පුළුවන් මේගේ පැලයක් ට හොරින් හර අරංග හිටෝගන පුලුවන් කියල හිතෙන න නෑ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දවසත්ද දේශනා කරන රමණීයානි අරංඥාන මේ ආරන්නේ නැත්තම් මේ වන අරණ කොයි තර රමණය. චර රමණ ද තවත් දබසක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වනං චින්දත මාරුක්ක වනය නොසි දන්න කෙලෙස් සිඳින්න කියලා. ඒගැන කපල අයි කරනන අයි කරන ගස් නෙමයි කෙලෙස්. එතකොට කෙලෙස් තියාගෙන ඉන්න කෙනා කරන්නේ කෙලෙස්ටික වඩමින් යා ගස් කපනෝ. ගස්පන. ගස් විනාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ න්‍යාය දේශනාව ගහට කොලට ඇලුම් කිරීම. ඒ ලස්සන පරිසරයේ දැකළ උන්වහන්සේල විඳිනවා විඳිනවා. ඒවා ආරක්ෂා කරනවා. එක අපි අපි විඳිනය එකයි උන්වහන්සේලාගේ විඳීම ඇතල වෙනසක්තින. අප එබ මුලින් මතක් කලා වගේ උපාධානයක්ත් එක් කලා තම අප ඒ විඳ. ලස්සනයි කියනවා ඇබැයි හිතේ යෙනවා ගලෝ ගැන යන්න ආසාාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා එහෙම නෑ. එතකොට අරද හාමුදුරුවන්ගේ යතින් අත්තක් කැඩුුණනනි. මේක අත්ත කැරු ම ඒ උපසම්පන්න හාමුදුරුව නමක් ඇතින් එහෙම දෙයක් සිද්ධ වුත් ඒ ඇවැතක් කටි හැටියටයි දේශනාව තියෙන ඇවතක් ඒ කියන්නේ වරදක්. මහා බරපතල නිරෙ උපදින්න තරම් අපා යන්න තරම් මහා පාපරමයක් නෙමි. ඇවතක්. තැන් ම ඇවැත් සිද්ධ වනාම ඇ දෙසන ක්‍රමයකුත් තියනවා. මේමනි දැනගන්නත් එකල කියන්නේ.ඒව සීමමාමාලකට යන්න න හැම තැනමන හැම පන්සලේම නෑ. සීමාමාලකයකට අපි යන ෝ යම් යම් අවස්ථාවලදී. විශේෂ අවස්ථාවලද ගිහිල්ල තමන්ගේ ඇතින් වෙච්ච වැරද්ද කියන්න ඕනේ. දැ දරු එක්ී ඇතින් වැරද්දක් ෂුද්ධනහාම අම්මට කියන්නේ. තාත්තට කියන්නේ හොඩක් වෙලාට අම්මට කියන ඕනේ මගේ ඇතින් මෙහහිම වැරද්දක්ුණ අය කියලා හරිමි. අන්න එහෙම කිව් හම අම්ම එක එකට දනුවමක් දෙනවා නැත් අං උපදේශයක් දෙනවා අවවාදයක් කරනවා දැනමතුකොමක් දෙන ඕනේ සම්පද භක්ෂූන් වහන්ේ මක් අතින් වැනි ඇවැතක් සිද්ද වුණනාට පස්සේ අපේ ක්‍රමය තමයි තවත් ස්වාමන් වහන්සේලාකිහිප න අභියස තමන්ගේ ඇතින් වෙච්ච වැරද්ද කියන්න ඕන. කිව්වහම හරි. මේක මඉහිතල කරපු දෙකුදම හිතලම අත්තක දුවනෙමි. නමුත් එහෙම හිතලා වනත් ඇගිහිල්ලා ඒක පාපච්චාරණය කළහම මගේ ඇතින් මෙහිම වැරද්දක්ුණ අය මම තේරන විදියට ඇත්තන්න කියන්නේ. කියල කිව හම උන්වහන්සේලා ඒ උන්වහන්සේට සමාව දෙනවා. ආයි කරන්න එපා කියල වගේ සමාවක් දෙනවා එතකොට ඒ ඇ ඒකට කියන ඇවැත් දෙසා ගන්නවා කියලා. ඇවැත් දෙසා ගන්නවා. මගේ ඇති වෙච්ච වැරද්ද මංඟ නිත්්‍යෙනාට කියනවා. අනිත්්‍යෙනාගේ ඇතින් වෙච්ච වැරද්ද මට කියනවා. ඒවා ආයි අතන මෙතර ිහිල්ලා කියවන්නේ. එකර සීම මාලකයට පමණයි සීම මාලකයේ කියලා කියන්නේ කිසිම සම්බන්ධතාවයක් නැති ගොඩ නැගිල්ල. ස්කිසිම සම් අඩුම තරම මේ මේ විදුලිය ලබා ගන්නව නන්ඒ සීමමාලකයට වෙනම ජෙනරේටර් හක විදුලිය ගන්නවෝ මිසක් ඔය වෙනම වයිරදලගන්න නෑ. අංඒත් තේරෙෙනෙකු ඒව සීමා ගල් වලින් වෙන් කරලා තියෙන ඒවට ගිහි අය අදාලා වශ්‍ය වෙලාාවට සන්න්න ස්වාමන් වහන්සේ ඇතුල් වනාට පස්ස ගහික් කෙන කිසිම කිෙනකට ඇතුල්ල බ. සම්පන්න හාර උප සම්පද හාමුරුව කට විතරයි සීම මාලාලකට ඇතුල්ලන්න පුළුව. අඩුම තර්ම සාමනේයට හාමුදුරුව කෙනෙකුටත් ඇතුල්ලීම තහන. ඒ ස්ථානයේ ම දැනගත්ත කල ගම්මතක්කල තන්ට හිල්ල තමන් වැර කියන. දැන් අරහාමුදුරු ය කිය මංකී රත්තක දිිච හාමුරුව ගේ අතින් අඇතක් සිද්ධ වනානේ අත්ත කැනු. උන්හන්සේ ඇවැත් දෙසා ගත්තනෑ ඇවැත් දෙස වෙන කියන මේ අදාළ ස්වාමින්න් වහන්සේ වෙනත් ස්වාමින්න් වහන්සේ නඟකට කිව්වෙන කියලා මගේ ඇතින් මෙහම දෙයක් වුණ අය කියල ඒ ඒ වැරැද්ද නිවැරදි කර ගත්ති නෑ. උන්හන්සේ හොඳට මහනදම ආරක්ෂ කළ ඒ නිසාතම උන්වහසේ රත්තක් ැඩුනටත් හිතේ බයක් තිබුණ. මගේ ඇති මෙම ඇත් අත්තක් කැඩු නේදම ඇවැත් දෙසාගත්තන ඇනේද කියල උන්හන්ස අපවත් වෙන තුරාවට මේක හි පසු දැවිල්ලක් වගේ බලපෑව. මගේ ඇති වෙච්ච වැරද්දම මේ නිවැරදි කරගත්ති නෑන කාටවච්චවුව ෑ නද කියල උහන්ස හිත හිහි හිත හරයට නොසන්සුන් වන. උහස අපවත් වනාට පස්සේ අප ව පසු උන්වහන්සේ උපදින්නේ නාගරාජයෙක් වෙලා තිරිසං කුලයක. නම උන්හන්සේ ලැබි් නම මයි ඒරක පත්ත කියන නාරජ. ඒරක පත්ත නාරජු. ඉති ඔය සියල් අවසාන වෙ කල්පකාලා අන්තරයකට පසුව ගෞතම බුදුරජාණන් වහන්ේ ලගි පහල වෙන දැම්මම් මුලින්මතත්ක්කලි කාර්ශ්ප බුදුරජාණන් වහන්සේ කාලි තමයි මහනවෙලා ඔරු වෙනගලාය ඇකොට අත්ත ගැනුනු එකතන්දර කාශ්ෂම බුදුරජාණන් වහන්සේ කාලි. ගෞතම බුදුරජාණන් වහන්සේ අර බරණැස් නුවර මහර කියන රුක මුල වැඩඉන්නවාය කියලා දැනගත්තු මේ ඒරකපත් කියන නාරජු පිරිස මිනිස්සුත් එකතු කරගෙන ඒ ගහගාවට ගිය. බුදුරජාණන් වහන්සේ ඇත්තතම එතනට වැඩල හිටේ නාගරාජය ඇතු මිනිස්සුන්ට මහා කරුණාවෙන් පිහිටවෙද. බුදුරජාණන් වහන්සේ සමීපයට මේ නාරජු ඇතුළු මිනිස්සු එකතු වෙලා. සිටින වෙලාවී ඒරක පත්ත නාගරාජය බුදුහාමුදුර විස්සර හොඳටෝම අඩන්ඩ ගත්තා. හොඳ ටෝම අඩනවා එක ගාගාණ්ඩඩවා බුදුරජාණන් වහන්සේ ම සන්න ගත්තා ඒරත් ඇයි අඩන්න ඔබ. ඇයි උබාන්්ඩන්නේ. ස්වාමීනී මම අඩන්නේ මම කාශ්්‍යව බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මනුස්සයෙක් වෙලා මහන වෙලා හිටපු කෙනෙක්. මම එදා ඉදලා අද දවස දක්වා මනුස්ස ලෝකයක් දැකලනෑ නැත්තං මනුස්ස උපතක් මම දැකලනෑ බුදුහාමුදුරුවනේ. ඒක ඒරකපත්ේ එදා ඉන්දල ඉප්‍රදිලාම තියෙන්නේ මනුස්ස නොවන භවයන් වල. ඒට අන්ඩ අන්ඩා කියනවා එදා ඉදල කාශම බුදුරජාණන් වහන්සේකින් ම බනෑහුවා තමයි ඉදායිඉඳල බුදුහාමුදුරුවනේ කවදාවත් මට බනපදයක් අහන්න ලැබුන්නේ. ආය අන්ඩා අන්ඩා කියනවා කාශ්්‍යම බුදුරජාණන් වහන්සේ මම සියසින් දැක්කා හැබැයි එදායින් පස්සේ මට බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබුණි නෑ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබුණන්නේ මේ මේ කතහාම පාදක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මාර මුලින් මතක් කරපු ගාථහාරත්නය දේශනා කළ මේ පිරිස හැමෝටම ඒ තමයි කිච්චෝ මනුෂ්‍ය පටිලාබ හෝ කිච්චන් මච්චාන ජීවිතන්. කිච්චෝ සද්ධම්ම සවනන් කිච්චෝ බුද්ධානං උප්පාදෝ. මේ ලෝකයේ දුර්ලභ කාරණ සතරකි කරුණු ඇති. මෙතනා දාළ කර ගත්ත කරණ හතරක් ලෝකයේ දුරුලභ ඒ පළමු වෙන්න තයි කිච්චෝ මනුස්ස පටිලාබෝ මනුස්ස පටිලාබෝ කිච්චෝඒ කිය මිනිස් ප්‍රතිලාභය කිච්චෝ කියලා කියන්නේ දුරු ලබයි. මනුස්සයෙක් වෙලා උපදිනයකි තාම දුරුලබයි. අපේ ති අපි ඕ සේකස් ගානට අහල තියනවා. ඕන තරම්. ට හැබයි අප අමතක වෙන්නම හාල්ලොකු වෙලාව කියන්නේ නක නිමේශේ අර මම් මුලින් කතාවගුච්චවි. සමහරල්ලට එක තපරෙන්ම් ජීවිතය අමතකි වෙන්න පුළුව. එහම ඕනු තරන් ජීවිත හානිකරගෙන තියෙනවා. තප්පරින් සමහර වෙලාට අවුරුදු විසිපහතිය හතලිය හදාගත ජීවිතය විනාඩියෙන් නැති කරගන්න පුළුවන්. අපේ ජීවිතවල්ලට එන ආවේ ගත්ත එක්ක ආවේක. හේතු ඇයි මේ තරං මනුෂ්‍ය ජීවිතය වටිනවාය කියලා අපට දැනෙන්නේෑ. ඇයි දැනින් ඇැති. අපි ඉන්නි මනුෂ්‍ය ලෝකයේ නෙමේ. අර තිරිසනෙක් විච්ච ඒරක පත්තට ය අනන්න ගැතිය ඇ බදුහාමුදුරු දක්කහ ම මනුෂ්‍ය ෝකයක් දැක්ක නෑ ුදු හාමුදුරුවනේ. මේ කල්පකාලා අන්තරයකට පස්සේ. බනපදයක් අහල නෑ බුදු හාමුදුරුවනේ බුදු කෙනෙක් ැ කල්පකාලා අන්තරේකට පස්සේ. අපට මේ ඔක්කූම තියෙන නිසා ගානක් නෑ වටිනකමක් නෑ. බොහෝයට එහෙම තමයි සමහර වෙලාවට අම්මල තාත්තල ජීවතුන් අතර ඉන්නකං සමහර දරුවන්ට වටින්නේ. ගානක් නෑ. ඉන්නවනේ කුමරි වැඩි යනවන. ඉනිසා ගනන් ගන්නිනෑ. හැබැයිතිං එක්කෝ ද දෑහට නොපිරිි දැම ගහල අන්ඩ ඕන ක්ක මැරිලේ න් ෝනේ හට අපට දැනවා අනේ මනුසය හිටිය යනම් කොච්චර එකක් එයා නැති අඩුපාඩුව දැන්තමයි අපට දැනන්නකිලාපි කුඩාක් වෙලාවට කතා කරන්න හෙමයි දේවල් ගැත් එහෙමයි. එනිසා එකක් මතගතියා ගැන නැති දේවල් ගැන හිතලා දැලපින්නේන් දෙපා. නැති අය ගැන හිතලා වැලපෙන්න්නත් තිබා මදේකින් අපට අගතියක් වෙනවා මිස සුගතියක් යහප තක් වෙන එනිසා ඉන්න එටමටි හමදෙන්. න්න අයට වටිනකමත් දෙන්නේ ඉන්න කෙන කොයි වගේ කෙක්කුුණත් කරන්න දෙයක් නෑ යාතයි දැන්ඉන්න එකම කෙන. අපි බොහෝම ඉවසීමෙන් දරා ගැනීමෙන් යුක්ත බොහෝ ඉන්න කෙනාට වටිනාකමක් දෙන්න. සමහර අම්මංකිවේ දරුවන්ට අම්ලදාත්තල නමේ සහරද අම්මලදාත්තලත් කෙන සමහර අම්ලදාත්තල ඉන්න. දරුවට ඉන්නේෙඉන්නේ.ඒළඟ හිඳගෙන නාාවන කව පපෝන බෙට්ටිපෝර්න සියලූම දේවල් කන ලඟ ඉන්නම කෙන වටින්නේ එනෙම. සමහරලාට අවරුද්ධකටහරයක් විතර ඉඳලෙහිටල බල යන්නේද. සමහර වෙලාවට එහෙමත් නෑ. මරණටවත් මම එන්න කිය කියලා කියපුගෙන ගැනමයි කියවන්නේ. ඉන්න කෙනහාට වඩ නැතිගෙනාවටිනවා. ඒයකින් වෙන්න හ තියෙනදෙත් නැතිවෙලා නම් මිසක අමුතුෙන් අපට ලැබිෙන දෙයක් නෑ නිසා පුරුදු වෙන්න පුරද්දක් හැියට තබා ගන්න නැතිදේ ගැන අඩන්ඩ එපා. ඔබට තියන්නේෙමනොවද තියෙන දයන් සතුට වන්න. අපි මේ හිත බරවෙලා තියෙන්නේ ඔලු අවුල්වෙලා තියෙන්නේ හිතේ අමාරුවෙන්ඉන්නේ වෙන කිසීම දෙයක් නිසා නෙමේ අපිර මංගාව නැති අනුංගාව තියෙන දේවල් දිහා බලබලා පිහුල්ලනවා රිසියා කරනවාවැආන්ඩනෝවල්ල පෙනවනි එකින් ඔබ දුරුවලෙක් වෙන හැමාතින්ම ැබයි අපටත් දේවල් තියෙනවා අපි නිත රෝම සංසධනය කරන තියෙන අඇත් එක් කලා නව. මම යෝජනාවක් කරන ඔබට ඔබ සසන්ධනය කරනවනන් කරන්න ඕන තියෙන අඇත් එක් කල නෙම නැති ඇත් එක් කළ. කිච්චෝ මනුස්ස පටිලාබෝ දැම්මේ ම ලබාගැත්තු මනුෂ්‍ය ජීවිතය, කොච්චර දුරලබෙ එකක්ද. කොච්චර දුර්ලබේ එකක්ද. කිච්චං මච්චාන ජීවිතන්. ජවිත තුළි අපි වැඩ කර්ඩ ඕන කුබුරු කොටන්ඩෝන ව්‍යාපාර කරන්න ඕන මහන්සිවෙඩ ඕන ඉගෙන ගණ්ඩෝන විවේධ දීවල් තියනවා හැබැයි ඕ කරගන්න බැරිකු මිනිස්සු කොච්චරන්නවාද. හරි ඉව කරගන්න කර කියයාගන්න බැරියි සමහරුන්ට දෑතින්නේ. සමහරුන්ට දෙපාන. සමහරුන්ට දේශන සමහරුන්ට දෙකන්න. සමහරුන්ට යො කියපු කෝමටික තියෙනවා හැබැයි බුද්ධියන. ඒතින් අත පයයි කට බඩ යො කෝමති මුණත් කෙනෙකොට මනුස්්‍යය කොට විශේෂෙන් බුද්ධිය නත්ත මොනටද ඉතින් එතකොට ඔබ බලඩකෝ දෙපයක් නැති මනුස්සය කලා සසධය කලලා බලලා ඔබේ කුල් දෙක දිහා බලන්නක කකුල් දෙගන්න නැති මිහින තලා ඔබේ කකුල් දෙ දි තමන්ගේ කුල්ද දිහා බල් හැරිල බැලු හම බලන්නකු මං කොච්චර පින් කරපු මනුසේද මට කකුල් දෙකක් තියෙනවා දෙපයක් දතක් නැති මනුස්සේ ගැන තලා කල්පනා කරලා බේ දඇත ්‍යාදිගු කරලා බලන්න මට කොච්චරමගේ ජීවිතය තමන්ගේ වයසත් එක්ල හිතල බලන්ඩ මේ දෑඇත මේ ඇගිලි මට කොච්චර මේ ඇගිලි තුඩු මේ ඇගිලි වැලතින පුරුක් මේ හැම දෙයක්ම මටමගේ ජීවිතය පහසු කල තින සහර කියන හඳුර මේ ඇංගිලි දෙක නැවෙන්න. මේක නැමින්න්න හදුුන තියෙන යම් යම්මසනී පත් කළ දැම්ම මේම නමා ගැන්න බෑහන්නේ වැඩ කර ගන්න බෑ කියර කිය. පුළුවන් කාලෙ කලා තමයි දැන්බැ දැන්තේරෙනවා මේ නමන්න දිගාරයන්න බැරිවුණු හමතියන අපහසුතාවේ අපහසුතාව නිසා ඔය විදියට හැම දෙයක්ම. ඔබ සංසන්ධනය කරන්න නැති අයත්තෙක්ළ තියන අත්තෙක් කල නෙේ තියෙන ඇත්තෙ කළ සංසධනය කරන්න හම විස්තෙන්නීම එක් කොරාගය එකොදදේශය එ කොමෝහය නොවම තමයි. නැති ඇත්ත එක් කලා පියස් මේ මේක සංසධනය කරන්න ගිහම අේ පවු් මනු සසියාජසිින් සංසාරි මොනෝ හරි පවක් කර ඇතියාට දෑතක් දෙපයක් නැත ූපතින්ට. මමයි නිසා මගේ ජීවිතයේ මංද දෑතින් දෙපයින් දෑසින් දෙකංවලින් මං ඇවැඩක් කරන්නේ. බුද්ධිය නැතිවූපදිනවා අනුන්ගේ බුද්ධියට ගරහන්නයන් දෙපා. අනුන්ගේ බුද්ධිමත් භාාවයට සමහරු ගරහනවා. ඒමයි සංසාරරි උපදින්නේ මන්ද බුද්ධික වෙලා. මද බුද්ධිකි වෙල එනිසා ලබාගත්තු ජීවිතය බොහොම වටින අංගසම්පූර්ණයි ්චෝ මනුෂ්‍ය පටිලා බොෝ කිිච්චන් මච්චාන ජීවිත දුරලබ ජීවිත. කිච්චෝ සද්ධම සබනක්. අර නාරජු ඇතුළ මිනිස්සු අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත බනපදයක් අහන් ලැබෙනක බොහොම දුරලබ. ඒක ලේසින් කරන්න පුළුවන් දෙයක් නෙමි. ලේසින් කරන්න පුලුවන් දෙයක්නේ. හරිම අමාරු වැඩක්. හරිම පහසු වැඩක් දැව තුත් දැම්මි වාඩිවෙලා ෙතර දර්මස්්‍රවනයකන නති නමුත් බිමම ඉඳ මේ බනහන්ෝන කෙක් නෑ ෙදරදුරේ හැබයි ධර්මස්්‍රවනය කනොට ඇත්ත පහසු ආසනයක් හදාගෙන දරම ගෞරවේ උපදවාගෙන තරමස්්‍රවනය කරන්න. අපට කොයිදී තිබුණත් අවසාන සැනසීමට යෙ ධරමය තුළමයි. දැන් හොඳ උදාහරණය ැ ප් මාස ගානක් එක දිගයටම අප කොරෝන අවසංගතය. ලෝකෙ මහාධනමතුන්. ලෝක මහාධනමතුන් පවා. එමනිසුරු නැති දෙයක් නෑ. පඳන්න කියලා මු විඳන්න කියල තුරු වෙලා කිසිම හැපයක් නෑ. සැපයි කියලා හිතන හිතන හැම සැපතක්ම ඉගුලු විදල තියෙන. හැබැ අවසාන. දැඩිසත්කාරය ඒකේ පනාාදින වෙලාවේ ඉල්ලුවේ එකම දෙයක් වෙන කිසිම දෙයක් නොවීල්වේ ධනය කෝගු ඩොලර නෙමි භාරිියාවරු නෙමි දෙවල් දොරුුවල් යානවාහන නෙමි වෙන සැප්හම්පත් නෙමි ඉල්ලු එකම දෙයයි මට හුස්ම දෙෙන්ට ක්සිිජන්. මට හුස්ම ගන්න බෑ හුස්ම තද වෙලා හිර වෙලා තියෙන්නේ ඉහලට ගත්තු හුස්ම පල්ලි හට දාගන්න හරරි මාරුව. හලදප හොසම හලට ගන්න හර මාර. දැන් වෙනමම යන්ද්‍රමලින් තමයියාට හුසුම ගන්න වෙලා තියෙන හරිිය මාර්ුවී. එනිසා මොන බල බලයතිබනත් මොන ධනය තිබුණත් මොන තරං බලපුළුවන් කාරගන් තිබුණත් ඔය ඇඳට වැැටුණින් පස්සේ හුසුම හිරවෙනකොට ඉල්ලන්නේ හොස්ම මික් වෙන කිසිම දෙයක් නොවී. එතනදී කරකයා ගත්තු පිනක දහම කරකයාගත්තු පිනක දහමක ඉතුරු කරගත්තු රයි යන්න පුළුවන් මල්ලට දා ගැත්තු දෙයක් මිසක වෙන කිසිම දෙයක් අපට අරයි යන්න බෑ ඉතුරුවෙන්න නෑ. ඒ නිසා බනපදයක් ජීවිතය ලැබෙන ලැබෙන හැම වෙලාවීම අසන්නට පුරුදු කරගන්න. අවසාන කාරණාව කි්චෝ බුද්ධානන් උපපාදෝ බුදු කෙනෙක් ලෝක පහලවෙන්නේ ආයි කල්ප කාලා අන්තරේගෙට. අපි ඒ අතින් බැලුවහමි කාරණා හතරෙන්ම යුක්තයි. මේ බනහන අපි ක් කෝමගාව බෞද්ධ්‍යයානාලිකා වැසුරු කරන මේ ධර්මස්ශ්‍රමණය කරන අපි හැම කෙනෙක් මංගර කියාගෙන ාපුකාරණාවල යම් අඩුවක් ඔබට තිබෙන වනං ඒකට සමාධී වජනය කරත්වා හිතරිදව ගැන්න්නපා ඒ කියන්නේ මංකිව්වන දෙපානෑ දෑත්නෑ දෑස්නෑ දෙකන්නනෑ ආදීවසින් ඔබට අගෞරව පිණිස කිව්වා නොව අනිත් අයට තේරෙන්න්න ඕන නිසයි මගේ කතාව කිව ඔබත් එකක් පිළිගන්ද බ සංසාරය ඔය විදිහයට උපදින්ද ඒකට අදාළ පාප කරමයක් කර තිරෙනසා මිනිස්සුන්ට මේ අතපය ලැබිලතියන්නේ තමන්ගේ සහ අනුන්ගේ යහපතූ දෙසා මිසක අය කාටවත් ගහන්ඩ නෙමි අතින් පයින් ගහන් තරවටු කරන්න හිරිහර කරන්න මරන්ඩ තාරඩ පීරෙන කරන්න ලැබිච්ච දෑද්්‍යපානොවේ මන ැයි සත්තුන්ට ලැිලතිී ෙම. සත්තුන්ගේ නිය පොත්තුද ඇගිලිද ලොන්ද සියලම දේවල් මිනිස් සත්තුවන්න ැබිල තියෙන්නේ හත්තුන් ලැබිලතියන්නේ යාගේ ජීවිතාව රක්ෂාවත්තය කකල මිනිස්සු ලැබලතියෙන ොල මිනිසු ලැබි දැ පහු දස දි පාදර ට හෙු බලෝි රු පන්සර ලිමටොච්චේ හල ැලු බි ඉතවි කලගෙන. ඉත්තවා එතන හැහා බල්ල ඔක් කොටුව විදලා ර කරුම ලින් විදලා බල්ලෝ හතර දෙනෙක්ම වටකරගෙන මෙ දදයන් කරන්න ආපුනිසා එයටට බේරෙන්න්න බැරි වනාා. ැබයි තනියෙන් වගේ බල නං බල්ල අමරුවට සෑහෙන් අමර වර කූ හරි විසයි. හරි විසයි. ඉහම ලැබිල තීරු දීල තියෙන ගල ජීවිතර හැබයි මනුස්්‍යයාට දීල තියෙන මනුස්්‍ය මනස. හැම දාම දියුණු කරන්න පුළුවන් මනස. ඒ නිසා පිහරි වටින ම හරි ටින කෙනෙක්කය කියලා තමන් තමන්ට වටිනාකමක් එකතු කරන්න. අද අප ප්‍රියාණීවිීමමල සිරි ැතිනියගේ ප්‍රධානත්වෙන් මේ සිද්ධ කරපු ධර්ම දේශනාව හේතු වාසනාවේ වාකිලමේ වෙලාවී විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. අද බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ මේ පවත්වොපු ධර්ම දේශනාව දායකත්වේ ප්‍රියානීවිීමල සිරි මැතිනය. එවගේම ප්‍රසාත් සජීවවිමල සිරි හත් වරුණේ විමල සිරි මහත්මිය මේ ඇත්තෝ දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉතාමත්ම ළඟෙන් ඇසරු නිසුරු කරන ංහිතන්නේ අවරුදු විශ්සකට වඩා වැඩි කාලයක්. විස්සකට වඩා වැඩිකාලයක් මේ පවුල්ල විමල සිරි පවුල්ල අපි බොහෝම සමීපයි. එනිසා මේ ඇත්තන්ගේ දුකේද සැපේදි නිරතුරුවම අපි මේ ඇත් තොත් එක් කළ කටියයුතු කළා. ඒවගේ සියලු කටයුතු කාරණ කුදු මහත් කටිගයතුවලදී පස් වසරකට පෙර ජන්මාන්තර ගත වෙච්ච ඒජීවිමල සිරි මැතිවුන් සහ ප්‍රියාණිවිමල සිරි මැතිිය කටයුතු කළා ශාසනක දයාවන් යුක්තව. එනිසාහ පින්ක මේ අරමුණ වසයෙන් තබාගෙන තිබෙන්නේ ප්‍රියාණිවිම මැතිනයට එවගේම ප්‍රසාධවිමල සිරි මහත්මා සහ වරුණී විමල සිරි මහත්මිය සහ දේශකයන් වහන්සේ ඇතුළුම පැමිණි පැමිණි ෙවල් දුරුවල්ලි දෙගෙන අටට ලක්වැසි ලෝ වැසි දනන් සියලු දෙනාටම සිට් පලාාර්ථනා වේවා. සියලු චිත්ත පීඩා කායික පීඩා දුරු වෙලා මෙත්තියන සියලු ලෙටදුක් කරදර දුරු කරගෙන ජනජීවිතය යතාහතත්වේයට පත්කරගන්න හැමට මෙම ආශිර්වාදයක්ම වේවා කියල සාධ වූ පනාද පවත්වන්න. පස් වසරකට පෙරි ජන්මාන්තර ගැත වුණු ඒජී විමලසිරි මැතිනුන්ටත්. එවගේ මේජී ජිනදාස, මහත්මා එ මහත්මිය. ඒී ලයිනල් රත්පාල මහත්මා මහින්ද ජිනදාස මහත්මා එවගේම හේමපාල සමරවිර. මහත්මා එවගේම ජීවි ජිනදාස මහත්මා සහ මහත්මිය අපේ ප්‍රියානිමැතිනයකි මව්පියු අපි මලකිවල්ල වලට පවා සම්බන්ධ වුණ. ඒවගේම ජී රෝහණ මහත්මා සහ විජිත, ජිනදස මහත්මා ඒ සහෝදරීන්නැතුළු සනුහරමයගේ සියලු ාතීන්ට මී පින්ං උතුම් නිවන පිණසම හේතුවා සනාම වීවා. ආකා සට්ටාච මුුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුഞ්ඥන්තන් අනු මෝදිිත්තුවා චිරංරක්කංතුලෝක සාාසනං චිරංරක් හංතු දේසනං චිරංරක්කං තුතුවං සදා. දක්ැට අමතතාත්ත ගැක විදිකක් කියන නිසාවින්ම ැඳ ගෙනමි කවිදිකගත් ආගැන්න තරුදහසං පායනරේ පුන්සඳහමගේ පියා පණනලරැක ගන්නට මට सुम पोदई पिया पिए बर पासा सिवन लाई पिया जीवन मग खिलवर कोट निवांग දකි පියා සංසාර බරුකතරට සීත ගඟුල අම්මා භවගමහනෙ ගිම්නිහිවන්න්න නුගසෙවනකි. ජීවන මහා ගිරනගින්න්න හැරමිතියයි අම්මා ජීවන මග කෙලවරකොට නිවන් දකි. බෞද්ධයා නාලිකාව සබාපති හාමුදුරුව අපි බොරොලන්දෙ හාමුදුුව ඇතුළු කාරිය මණ්ඩලේටත් සිත් පතමින් හැමදිනාටම තෙරුවන් සරණින් යාපතක්ම වීවා කියල ප්‍රාර්තනාක.